කොහොමද ඔයාලට ඔයාල ඔක්කොම හොඳින් ඇති කියලා හිතනවා? යාළුවෙට තෑග්ගක් දෙන්න මවවරුන්ගේ දිනයට, ටීචර්ස් ඩේ එකට, ඕනෑම මොහොතකට ඔයගලන්ට තෑග්ගක් විදියට දෙන්න පුළුවන් මල් කවලමක් හදාගන්න විදිය අද කියලා දෙන්න හිතුවා. මම මේ සඳහා පාවිච්චි කරන්නේ කපුරු මල්, ඒ වගේම මේ පර්න් සතු කීපයක්. මේ තියෙන්නේ ජර්බ්‍රාස් මලා. ඒ වගේම මම ෆාම් මත්තම් මේ සඳහා යොදාගත්තා. මේ වගේ ඔයගලන්ගේ ගෙවත්තේ තියෙන ඕනෑම මල් වර්ගයක්, කොළ වර්ගයක් එකතු කරගෙන අපිට නිර්මාණශීලීව මල් කලඹක් හදාගන්න පුළුවන්. මේ සඳහා මහ ලොකු වියදමක් යන්නෙත් නැහැ. ඒ වගේම තමන්ගේ වෙලාව යොදාගෙන කරන මේ වගේ නිර්මාණවලින් තමාට ලැබ අපිට ලොකුවට හිතන්න දෙයක් තියෙනවා. ඉතින් මේ වගේ ඔගලන්ට පුළුවන් ඔගලන්ගේ නිර්මාණශීලී හැකියාව අනුව මල් කලඹ නිර්මාණය කරගන්න. මම ඉස්සෙල්ලාම ෆර්න් අත්ත මේ විදිහට ත්‍රිකෝණාකාරව කපලා අරගෙන ෆාම් මතු ටික තිබ්බා. ඊට පස්සේ මේ විදිහට ජර්බ්‍රාස් මල තියලා ඒකට හැඩයට හිටින පරිදි උසට මේ විදිහට කපුරු මල් එකතු කරා. ඊට පස්සේ පහලට සිටිනසේ ලස්සන්ට මේ මල් ටික arrange කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහ දෙයක් ඕගලන්ට අත්හදා බලන්න පුළුවන් ඕගලන්ගේ ගෙවත්තෙන් ගන්න මල්වලි. ඉතින් මේ විදිහට හදලා බලන්න මල් කලඹ ඕගලන්ට ලැබෙන සතුට වගේම මේක වේ. ඒ වගේම මම තව දෙයක් කියන්න හිතුවා. මේ මල් කලඹ අපිට දවස් කිහිපයක් රඳවා ගැනීමේ ක්‍රමය. මේ සඳහා ඕගලන්ට තෙත් කරගත්ත ටිෂුස්, එහෙම නැත්නම් පුළුන් යොදා ගන්න පුළුවන්. එමගින් මේ හැන්ඩල් එක හදා ගැනීමට පහසු වෙනවා. වගේම මේකේ තිබෙන තෙත ගතිය නිසා මල් කලඹ දවස් දෙකක් තුනක් නැවුම්ව තබා ගැනීමේ හැකියාව ලැබෙනවා. මෙන්න මේ විදිහට මම අද යොදාගත්තේ ටිෂුස්. ඊට පස්සේ අපි මේ හැන්ඩල් එක ඔබ ළඟ තියෙනවා නම් ගම් ටේප් එකක් යොදා ගන්න පුළුවන්. එහෙම නැත්නම් මෙන්න මේ විදිහට නූලකින් හොඳින් ගැට ගසා ගන්න. ගැට ගසා ගත්තට පස්සේ ඔයගලන්ට රිබන් එකක් ආධාරයෙන් මේක හැඩ කර ගන්න පුළුවන්. ඒ වගේම මම මේ සඳහා ක්ලියර් ෆොයිල් එකක් යොදා ගන්නවා. මේ තියෙන ක්ලියර් ෆොයිල් එක මේක මම ත්‍රිකෝණාකාරව සිටින ආකාරයට තියා ගන්නවා. මෙන්න මේ ආකාරයට අරගෙන ත්‍රිකෝණාකාරව තියලා මේක අපි හැඩයට නමා ගන්න. කපලා ඉවත් කර ගන්නවා. හරි අලවලා හැඩ ගන්න විදිහට කපලා ඉවත් කර ගන්න. ඔයගලන් ළඟ තියෙන ඕනෑම දෙකින් නූල් කැබැල්ලකින්, ගෝණි නූල් කැබැල්ලකින් ඔගලන්ට මේ මල් කලඹ නිම කරවා ගන්න පුළුවන්. ඉතින් මේ වගේ මල් කලඹක් හදාගෙන ටීචර්ස් ඩේ එකට ළමයි අතේ යවන්න පුළුවන්. එමගින් ඔගලන්ගේ වියදම අඩු කර ගන්න පුළුවන්. ඒ වගේම තව කියනවා නම් ඔගලන්ට රෝගියෙක් බලන්න යනකොට, එහෙම නැත්නම් යාළුවෙක් බලන්න යනකොට ඕනෑම මොහොතක මේ වගේ මල් කලඹක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් එහෙනම් ඔගලමුත් ඔගලන්ගේ තියෙන ගෙවත්තේ තියෙන දේවල් වලින් මල් ටිකක් හොයාගෙන මේ විදිහ මල් කලඹක් හදලා බලන්නකෝ. හදලා බලලා මටත් එක්ස්පීරියන්ස් එක කියන්න. අවසානයේදී මේක හැඩ කරගන්න ඔයගලන්ට බෝ එකක් මෙන්න මේ විදිහට අතෙන් ගැට ගසා ගන්න පුළුවන්. එහෙම නැත්නම් කඩේ මිලදී ගන්න මෙන්න මේ විදිහ ලස්සන බෝ එකක් මේකට එකතු කරන්න පුළුවන්. ඒක ඔයගලන් ළඟ තියෙන දේවල් අනුව යොදා ගන්න වියදම අඩුවෙන් කරගන්න ක්‍රමයක් ගැන මම කියලා දුන්නේ. ඉතින් එතකොට වියදම අඩුවෙන් ලස්සන දෙයක් කරලා බලන්න. ඉතින් එහෙනම් නැවතත් වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔයගලන්ට සුබ දවසක්.